ආරාමයේ ලැබුණු පුහුණු වැඩසටහන අන්තිම දින 14ක් අපේ අත්දැකීමුත් එකරාශී කරගෙන කොරියන් කොපියා ශ්‍රී ලංකා වැඩසටහනේ බීජ ලුණු වගා කිරීම අපි දවැන්ත වැඩසටහන පටන් ගත්තා. මේ වෙනකොට ගොවියෝ 53 දෙනෙක් අතරේ මේ පැනල් හවුස් 350ක් විතර මේ අමුළුගම ගම්මානයේ තිබෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා කණ්ඩායමක් විදිහට හෙට දවසේදී මේක වඩාත් හොඳින් මේ රට දෙන්න පුළුවන් අදශ බවට හදන්න අපිට පුළුවන් වෙයි කියලා. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයේ වෙමින් පවතින රටකට කෘෂි ආර්ථිකය නන්වාලීම ඉතාමත් වැදගත්. කොපියා අන්තර්ජාතික කෘෂිකර්ම පිළිබඳ කොරියානු ව්‍යාපෘතිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වසර ගණනාවක් කටයුතු කරනු ලබනවා. නව වගාපීම් හඳුනා ගැනීම, ගොවියන්ගේ ආර්ථිකය නන්වාලීම, උසස් වගා තාක්ෂණය රට තුළ ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. අපේ ඇත්තටම කොපියා ලොකුලුණු බීජ නිෂ්පාදන ගම්මාන පිහිටුවීම 2015 පටන් අරගෙන ගම්මාන තුනක් ගම්මාන හතරක් ඇත්තටම විහිකරුවා. ඒකේ හතරවෙනි ගම්මාන විදිහට තමයි 2017 දී අපි මේ කොපියා ලොකුලුණු බීජ නිෂ්පාදන ගම්මානේ බුල්නෑව බිහිකරුවේ. දැනට ගොවි මහතුරු 53 දෙනෙක් මේකේ ක්‍රියාත්මකව ඉන්නවා. ඒ වගේම පොලිතින් ගෘහ 305ක ප්‍රමාණයක අපි වගා කටයුතු කරගෙන යනවා. එතකොට මේ ව්‍යාපෘතිය යටතේ අපි සැරෙන් සැරේ මේ ගොවි මහත්තුරුන් සඳහා තාක්ෂණික දායකත්වය අපි ලබා දෙනවා, පුහුණු වීම ලබා දෙනවා. ඒ වගේම කොපියා ව්‍යාපෘතියේ යටතේ වරින් වර මේ ආරක්ෂිත ගෘහ වලට ඕන කරන පොලිතින් අවුරුදු 5යි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතරින් පස්සේ ඒවා මේ දිරිමකට ලක් වෙනවා. අපි ඒ ව්‍යාපෘතියේ යටතේම අපි මේ අවුරුද්ද සඳහා මේ පොලිතින් අපි අලුතෙන් දාලා නවීකරණය කිරීමක් කරලා දුන්නා. ගොවි මහත්තුරු සඳහා මේ වගාව ඉස්සරහට ගෙනියන්න. මම 2018 වර්ෂයේදී මමත් ඇතුළුව තව කණ්ඩායමක් අපිට කොපියා ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් ආවා. ඒකෙදි මම කොරියාවේ ගියා දින 14ක ලුණු පුහුණු වැඩසටහනකට අපි කණ්ඩායමක් හැටියට. එතනදී අපිට කොරියාවෙන් ලැබුණු පුහුණු වැඩසටහන අන්තිම දින 14ක්. ඒ පුහුණු වැඩසටහනුත් එක්ක නැවතත් ලංකාවට පැමිණලා අපි අපේ ඒ කොරියාවෙන් ලබාගත් අත්දැකීම්ද අපේ අත්දැකීමුත් එකරාශි කරගෙන අපි කොරියන් කොපියා ශ්‍රී ලංකා වැඩසටහනේ බීජ ලුණු වගා කිරීම අපි දවැන්ත වැඩසටහනට පටන් ගත්තා. ඉතින් ඒ අනුව අපි බීජ ලුණු 2018 න් පස්සේ දිගටම අපි වගා කරමින් සිටිනවා. එතකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ප්‍රමුඛතම බීජ නිෂ්පාදන ගම්මානයක් විදිහට මේ ගම්මානේ තව ඉස්සරහට ගෙනියන්න. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපිට දායක වෙනවා මහවැලි ව්‍යාපාරය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම රජයේ වෙනත් සෞභාග්‍ය වැඩසටහන් වගේ දේවලුනුත් මේ ගම්මානේ ඉස්සරහට ගෙනියන්න ඕන කරන පසුබිම අපිට හදලා දෙනවා. සභාග නිෂ්පාදන කාර්යාංශයේ ප්‍රමුඛ අභිප්‍රාය වෙලා තිබුණේ මේ නිෂ්පාදනයේ විවිධාංගීකරණය. කියන්නේ අපි ලුණු බීජ සහ කහ නිෂ්පාදන ගම්මානයක් විදිහට තමයි අපි මේක වර්ධනය කරේ. බීජ ලුණු අපි ඒ කන්නේට අදාළව අපි ටනල්ස් හතරක් දීලා තිබුණ ප්‍රතිලාභීන්ට අපිට තිබුණ ප්‍රතිලාභ ප්‍රතිපාදන අනුව ඊට අමතරව මේ යටිතල පහසුකම් සියල්ල අපි සම්පාදනය කරා. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපිට පුළුවන් වෙයි මේ නිෂ්පාදන ගම්මානේ අපනායන ගම්මානයක් විදිහට මේ ලුණු බීජ විතරක් නෙමෙයි බහුවාර්ෂික භෝග විදිහට තනල්ස් වලින් සහ මේ ඔබතුමා දකින්න ඇති බීජ ලුණු වලට අමතරව සියලු වගාවන් ඒ කියන්නේ නිෂ්පාදන කාර්යයට මේ ගොවි මහතුරු දායක වෙලා තියෙනවා.
අපිට උදව් උපකාර කර කරා මේ තත්ත්වයට පත් වෙන්න අපේ කොපියා ප්‍රොජෙක්ට් එකේ ડોક્ટર ලී ලොක්ටන් ඒ වගේම අපිට මේ මූලික දැනුම ලබා දුන්නා මේ වෙනකොට අපේ කුසිකරු දෙපාර්තමේන්තුවේ ලුණු බීජ අධ්‍යක්ෂකතුමා බුද්ධික මහත්මයා ඇතුළුව ඒ වගේම ඒ පරමාර්ථයෙන් ගිනියනකොට අපිට අත්ලක් වශයෙන් අපේ සෙන්රත් මහත්මයාත් අපිට උදව් කරලා සෑහෙන්න අපිට මේ තැනට එන්න මේ වෙනකොට ගොවියෝ 53 දෙනෙක් අතරේ මේ ටැනල් හවුස් 350ක් විතර මේ මේ අමුණුගම ගම්මානයේ තිබෙනවා. එතකොට මේකට අපිට මූලික දැනුම අපේ කුසිකරු දෙපාර්තමේන්තුවෙන් ඇත්තටම අපිට ලබා දීලා තියෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවට ආනයන කරන ලුණු ප්‍රමාණය හැකිතාක් දුරට අඩු කරගන්න. ඒක අඩු කරන ක්‍රමවේදය තමයි අපි සාමාන්‍යයෙන් ලොකු ලුණු වගා කරන්න යල කන්නේට විතරයි. නමුත් අපි මේ ප්‍රදේශවල අපි යල මහ දෙකේදීම ලොකු ලුණු බල්බ නිෂ්පාදන කටයුතු සිදු කරනවා. ඒකට අපි විශේෂ තාක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා. අපිට හොඳ බීජ දෙන්න පුළුවන්. මේ වෙනකොට රටේ තියෙන මේ බිලුණු ඇට ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් හොඳ සත්‍ය බීජ ප්‍රමාණයක් අපිට අපේ ගොවි මහතුන් විසින් ලංකාවේ ඉන්න කෙනුම් දෙනාට ලබා දෙන්න හැකියාවක් ඇත්තරම කියනනම් අපේ ගොවි සංවිධානයේ ගොවි මහතුන්ට තිබෙනවා. බුල්නෑව කොපිය ගම්මානේ තවත් ස්ථානයකට අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒතර මෙතන ඔයගලන්ට පේනවා මේ වැසි ආවරණ ගෘහ තුල වගාවල් කීපයක් කරගෙන යනවා. ඉගෙන අපි ලුණු සඳහා පාවිච්චි නොකරන වෙලාවට මේ වැසි ආවරණ ගෘහ වලින් අපි වෙනත් භෝගයක් සඳහා මේ ගොවි මහතුන්ව යොමු කරලා තියෙනවා. මොකද හේතුව තියෙන්නේ මේ පොලිතින් එක කොහොම වුණත් අවුරුදු 5කට පස්සේ මේක දිරලා විනාශ වෙලා යනවා. ඉතින් ඒක හන්දා අපි මේකේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන හන්දා මේ වෙනුවෙන් වියදම් කරපු බිමෙන් උපරිම ලාභයක් ගැනීම සඳහාත් අපි වෙනත් භෝග වලට මාරු කරනවා මේ වගාව. ඒතර භෝග මාරුව කියන දේත් මේ ව්‍යාපෘති යටතේ අපි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක හන්දා ඒකෙන් අමතර ආදායමක් මේ ගොවි මහතුන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ජලය අපි මේ වෙන විට මීටර 1500 2000ක් විතර දුරට කලාවේ සිට ජලය අපේ ගොවිපලට සම්පාදනය කර ගන්නවා. එතකොට ඒ වාගේ දුෂ්කරතා මැද තමයි මේ ගොවිපල අපි නඩත්තු කරගෙන ගියේ. ඊට පස්සේ අපිට සෞභාග්‍ය වැඩසටහන මැදිහත් වෙලා අපිට මේ වෙන විට ජල පොම්ප විදුලියෙන් ක්‍රියා කරන ජල පොම්ප 9ක් අපිට ලබා දීලා තියෙනවා. ඊට අමතරව කොපියා ව්‍යාපෘතියේ යටතේ කොරියන් රජය මැදිහත් වෙලා කොපියා ව්‍යාපෘතියේ යටතේ විදුලි පොම්ප 6ක් ලබා දීලා තියෙනවා. එතකොට අපිට සම්පූර්ණ විදුලි පොම්ප මැවෙන විට 15ක් ලැබිලා තිනවා. ඒකට අපි මේ ගොවිපලේ ගොවියන් 53 දෙනෙක් ඉන්නවා. ඒකට මේ වන විට අපිට ලබා දීලා තියෙන විදුලි පොම්ප ප්‍රමාණවත් වෙනවා. අපි කාබනික වගාවල් යටතේ තමයි මේ වගාවල් ඔක්කොම කරලා තියෙන්නේ. ඔයාලා අද මේ වැඩසටහනේ දැකපු. ඉතින් මේකේ සාර්ථකත්වය උඩ මම ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙන්න කියලා. මේ ව්‍යාපෘතිය යටතේ වෙන අනිත් දේ තමයි පළවෙනි අවුරුද්දේදී අපි ඒගොල්ලන්ට නොමිලේ හැම දෙයක්ම දුන්නට දෙවැනි අවුරුද්දේදී බීජ ලබා දෙන්නේ ඒගොල්ලන්ට 150ක දායකත්වය යටතේ. ඒ වගේම තමයි දෙවැනි අවුරුද්දේ ඒගොල්ලන්ට උගන්වනවා අපි මල් වගාව කරගෙන යන්නත් ඊළඟ අවුරුදු වලට සඳහා ඒගොල්ලන්ට බීජ නිෂ්පාදනය කරගෙන යන්න. මේක අවුරුදු 15කට කලින් ඇතහැර දම්පු භූමියක්. ඒ භූමියේ එන්න පාරක් තිබුණේ නැහැ, මොකුත් පහසුකම් අපිට තිබුණේ නැහැ.
ප්‍රමාණිකෝලෝ අපි එකිනෙක හදාගන්නේ අද මේ රටේ ඇවිල්ලා තියෙනවා ඒ ගමනදී ආයතන ගණනක් අපිට උදව් කළා අවසන් වශයෙන් අපි විශ්වාස කරනවා රටට කෘෂිකර්මාන්තයේදී කොහොමද කණ්ඩායමක් විදිහට දියුණු වෙන්නේ සහ එකමුතුව වැඩ කරන්නේ කියන කාරණා අපිට පින්නේ අවශ්‍යතාවයක් තියෙන්නේ එදින දාතරම අපි ලූණු බීජ වලින් පටන් ගත්තාම අදින් එහාට ගිහිල්ලා අනෙක බීජ සහ විශේෂයෙන්ම මේ එදිනදා උගා කරන ශේෂ්ඨ භෝග දක්වා අපි ප්‍රමාණිකෝලෝ මේක ඇවිල්ලා තියෙනවා ඉතින් අපි විශ්වාස කරනවා කණ්ඩායමක් විදිහට හෙට දවසේදී මේක වඩාත් හොඳින් මේ රට දෙන්න පුළුවන් අදර්ශ බවට හදන්න අපිට පුළුවන් වෙයි කියලා දේශීය බීජවල ගුණාත්මක කිසිම විදියකින් හානියකට ලක් වෙන්නේ නැහැ අපි මේ යන වැඩසටහන් එක්ක. මොකද බීජ සාතික කිරීමේ සේවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය. ඒ වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රභෝග පරීක්ෂණ සංවර්ධන ආයතන ලුණු පිළිබඳ ප්‍රධාන පරීක්ෂණ මධ්‍යස්ථානයේ ඒවා හැම එකක්ම මැදිහත් වෙලා තමයි කොපියා ව්‍යාපෘතිය කොපියා කාර්යාලය කොපියා ශ්‍රී ලංකා ආයතනය ගන්නරුව උද්‍යාන විද්‍යා පරීක්ෂණ ආයතනයේ පීඨවල තියෙන ඒ නිලධාරීන් මේ හැම එක්කෙනාම මේ හැම දෙයකටම සහභාගී වෙනවා මේ ගොවි මහත්තුරුන්ගේ ගුණාත්මක බීජ ටිකක් හදාගන්න. ඉතින් අද මේ ගොවි මහත්තුරුන්ගේ ක්‍රියාකාරීත්වය උඩ ලංකාවේ ප්‍රමුඛතම බීජ නිෂ්පාදන ගම්මානයේ බවට බුලනැවපත් වෙච්ච එක ගැන අපි සන්තෝෂ වෙනවා. ඇත්තට මේ ගමට තාම වයසක් විදිහට ගත්තත් අවුරුදු 5යි. ඒ 5 ඇතුළත මේ ගොවි මහත්තුරු ආපු ගමන ගැන මම ගාක් සන්තෝෂ වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන් හැපවීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේක ආදර්ශයට අරගෙන මම රටේ ඉන්න අනිත් ගොවි මහත්තුරුන්ට කියනවා එකමුතුව එක වැඩක් කරන්න එක අරමුණකට එන්න. එතකොට අපිට මේ රටේ මේ තියෙන ප්‍රශ්න වලින් ගොඩක් දේවල් නැති කර ගන්න පුළුවන්. අපි ඉස්සරහට යන්න පුළුවන්. ඒකයි අපිට අද මේ දෙන්න ඕන පණිවිඩය.